ඊය සහ අද දියේ කිලීමේ සිදුවීම් පහක්. වතුර වාචනයකට වැටීමෙන් බද්දේකමදී මාස 9ක දරුවෙකු මරුට. වසර 21ක් තිස්සේ සෞදියේ නිවසක සිර කර සිටින කාන්තාවක්. විදේශ ගතවන ගෘහසේවිකාවන්ට පවුල් පසුබිම් වර්තාවක් අනිවාර්ය කිරීමේ චක්‍රලේඛයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය. හසලක උල්පතගම වන අලි ප්‍රහාරයක්. වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට තුවාල. Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. අයිබෝවන් ඔබේ කණේ නිවස් ෆස් රාත්‍රි 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. ගෙවිගිය 24 පැය තුළ මහමගදී ජීවිත 8ක් අහිමි වේ. පැය 24ක් තුළ නිවස් ෆස් ප්‍රවෘත්ති අංශයට වාර්තා වූ රියානතුරු 9කින් ජීවිත 8ක් අහිමිව තිබෙනවා. තුවාල ලබා සිටි පුද්ගලයන් සංඛ්‍යාව 32ක්. දඹුල්ල වකමූණ ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම කලෝගහල ප්‍රදේශයේදී ඊ රාත්‍රී 10:30ට පමණ සිදු වූ අනතුරකින් කාන්තාවක ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. වකමූණ සිට දඹුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටීමෙන් විමානතුරු සිදු වී තිබෙනවා. පොලිසිය පැවසූ පරිදි මියගොස් ඇතේ යතුරුපැදියේ ගමන් ගත් දෙනායි. මියගේ KM උපාලි ජයසිංහ වකමූණ ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වන අතර ඔහු දෙදරු පියෙක් TGM ගයන් මදුශාංක සහ සෙවන්දි සඳමාලි මේ අනතුරින් මියගේ අනිත් දෙදෙනායි. සෙවන්දි සඳමාලි දෙදරු මවක්. මේ අනතුර සිදු වී තිබුණේ අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ අන්දරවැවමන් සන්ධියේදී. අලුයම 3ට පමණ පුත්තලම සිට අනුරාධපුරයේ දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයක ඊට පිටුපසින් පැමිණි ලොරියක් ගැටීමෙන් අනතුර සිදු වුණා. ඉන් සිව් හැවිරිදි බිලින්දියක හා ඇගේ පියාමිය ගියා. මේ බස් රථයෙන් තමයි තියන් ආවේ. අන්දරවර නම් බස් එකක් ආවා. ඒක ආපු ලයිට් එකට තමයි මට මේ බස්සේ පෙවුන්නේ නැත්තේ. මේක එකවර පොලිසිය කෙනෙක් අද්දා කොහම හිටවන්නේ ඇති. මේ මම මේක බ්‍රේක් ලයිට් මුද්ද දැක්කනේ. අර ආපු අර ගහපු ලයිට් එකට. මේගේ පුද්ගලයාගේ බිරිඳ සහ තවත් බිරිඳියක්ද අනතුරු සිදුවන අවස්ථාවේ ලොරියේ සිට ඇති අතර තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ නොච්චාගම රෝහලටයි. පොලිසිය පැවසුවේ අනතුරට ලක්ව ඇති මීගමු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවයි. ඔවුන් මාළු මිලදී ගැනීම සඳහා කෝකිලායි බලා යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය සඳහන් කළා. දෙහිඅත කණ්ඩිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පෙරළී තිබුණේ දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී. අනතුරින් අයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර 16 දෙනෙකු තුවාල ලැබුවා. මෙයා හින හයියෙන් වංගු ආයේ බස් එකේ. බස්සේ වංගුව කොන්ට්‍රෝල් නැතුණා. ඇතිලා බස් එක පෙරළුණා. මං ආයේ ඉස්සරහ සීට් එකේ. බස් එක ඉස්සලා බස් එක ගියා. ඒ බස් එක පිටවත් තමයි මේ බස් එක අල්ලන්න ආවේ බස් එක. මෙතන මේ අප වාර්තාකරු පැවසුවේ තුවාල ලැබුවන් දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබුණ බවයි. බස් රථයේ අතරමඟදී තිරිංග දෝෂයකට දලක් වූ බව මගින් පැවසුවා. දඹුල්ල ගලේවිල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන් කටුව ප්‍රදේශයේදී අද උදෑසන යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගියා. අනතුරින් මිය ගියේ පොළොන්නරුව ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි දයාරත්න බණ්ඩානම් විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. බුත්තල මොනරාගල ප්‍රධාන මාර්ගයේ 11 කණු ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ කැබ්‍රියක් ගැටීමෙන් අයෙකු මියගොස් තෙදෙනෙකු තුවාල ලැබුවා. අනතුරින් මිය ගියේ බුත්තල දියකොළයායේ ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි PD අර්නෝලියස්. තුවාල ලැබුවන් බුත්තල දිසාරෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා සිරිගල මහරෝහලට මාරු කෙරුණා. හයිලෙවල් මාර්ගයේ මීගොඩ මන්සන්ධිය ආසන්නයේ අද උදෑසන සිදු වූ අනතුරකින් 5 දෙනෙකු තුවාල ලැබුවා. කොළඹ සිට අවිසාවිල බලා ධාවනය වූ වෑන් රියක් සහ අවිසාවිල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රියක් ගැටීමෙන් මේ අනතුර සිදු වුණා. තුවාල ලැබුවන් ඇතුළත් කෙරුණේ හෝමගම මූලික රෝහලටයි. කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් දඹුල්ල ගම්මුදාව ඉදිරිපිටදී පෙරළී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයට අයත් කැබ් රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 3 දෙනෙකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප වාර්තා කරු පැවසුවේ කැම්බරතේ අමාත්‍යාංශයේ සිට මාර්ගයට පිවිසෙන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගැටී තිබූ බවයි. පාදුක්ක වටරැක ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක ගැටී තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ පාදුක්ක සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස් රථයකට ඉදදීමට යාමේදී මේ අනතුර සිදු වී ඇති බවයි. මේ අතර අද සහ ඊයේ දින දෙක තුළ දියකිලින් පහක් වාර්තා වුණා. ඒ නුවරඑළිය, බද්දේගම, බලපිටිය, ලුණාව යන ප්‍රදේශවල සහ රුහුණ විශ්වවිද්‍යාලයේ අසල මුහුතේදී. ලොකු දරුවල වතුරේ කපිරේ වාක්‍ය. අනේ අතරේ අරේ ගින් වලස්කට් එකට බාස්කට් එකක් තුවයි අක්කේ. වතුරේ කපුරෝ පුඩින් ගඩාරේ පැලලා. බද්දේගම අම්පේගම ප්‍රදේශවේදී ජලය පිරිබඳුනකට වැටිමින් මාස 9ක පිරිමි දරුවෙකු මිය ගියා. පොලිසිය පැවසුවේ මව අද දහවල් ජලය පුරවා තිබූ මෙම බඳුනට බිලිඳා වැටී තිබූ බවයි. බිලිඳා බද්දේගම රෝහලට ඇතුළත් කෙරුණත් එවන විටද මියකුස් සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. මම ගෙදර ඉඳලා ආව දුවගෙන ඇයි මොකද ගියාගෙන අම්මා මේ වතුර පුරවන කර තමයි ලිඳ ගාව ගියතුළු බාස්කට් එකට වැටලා තමයි කියන්නේ. බලපිටිය වැල්ලවත්ත මුහුදු තීරයේ ඊයේ පස්වරුවේ දියනෑමට ගිය 15 හැවිරිදි පිරිමි ළමයෙකු දියේ ගිලීමිය ගියා. ඔහුගේ සිරුර සොයා ගැනුණේ අදයි. උරකස් මංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු ඥාතීන් පිරිසක් සමග මුහුදේ දියනාමෙන් සිටියදී දියේ ගිලී තිබුණා. මෙලෙස මියගිය පුබුදු සාගර නැමැති 9 වැනි වසරේ ඉගෙනම ලැබූ ශිෂ්‍යයෙක්. නෝර්ලිය දිඹුල පතන ඩෙවොන් ඇලමාර්ගයේ ගසාගෙන යාමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ඒකකයේ පැවසුවේ අද දහවල් 12:30ට පමණ මෙය සිදුව ඇති බවයි. තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 26 හැවිරිදි එම තරුණයා ඇලේ දියනාමින් සිටියේදී ගසාගෙන කොස් ඇතැයිද පොලිසිය පැවසුවා. පනන්දමණිය බල කුලිකේ වන්දරකාර කුලිකේ වන්දරමිනේ 12 මාරට විතර නාන්න ඇවිල්ලා තිනවා. ඊට පස්සේ මෙතන හිටපු අය ඔක්කොම කෑ ගැහුවා. අපි ඇවිත් එයා ගොඩ ගන්නකොට එක මාරට විතර ඇති. මම තමයි ගොඩට ගත්තේ. කවුද කියලා දන්නේ නැහැ. යාරේ වන්නේ නැහැ තේරියාද? ලුණාව මොයකට ආසන්නේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. ඒ මිතුරෙකු සමග දියනෑමට ගොස් සිටියේදී 18 හැවිරිදි එම තරුණයා රත්මලානේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කළ අයෙක්. පොලිසිය පැවසුවේ ඔහු බදුල්ල මැදපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. රුහුණ විශ්වවිද්‍යාලයේ ආසන ප්‍රදේශයේ මොහොතේ ගිලීමෙන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ඒකකයේ පැවසුවේ අද පස්වරු 5:30ට පමණ කලමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන් 10 දෙනෙකු මොහොතේ නෑමට ගොස් තිබූ අතර සිව් දෙනෙකු ගසාගෙන ගොස් ඇති බවයි. ප්‍රදේශවාසීන් ඔවුන්ගෙන් 3 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කර තිබූ බවත් අනතුරුව 2 දෙනෙකු මිය ගිය බවත් පොලිසිය ප්‍රකාශ කළා. මොහොතේ ගසාගෙන ගොස් අතුරුදන් වූ තවත් සරසවි සිසුවෙකු පිළිබඳව තවමත් තොරතුරක් ලැබී නැහැ. This is News First, Election Headquarters. එළවෙන පළාත් සභා මැතිවරණ වෙනුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින්නේ උණුසුම් වාතාවරණයක්. යාපනයේ මැතිවරණ සූදානම් පිළිබඳව මෙතරතුරු අප මාණ්ඩලික වාර්තාකරු අමර ශ්‍රී බණ්ඩාරගෙන්. පළමුවරට උතුරු පළාත් සභාව සඳහා පැවැත්වෙන මැතිවරණයට යාපනයේ නගරයෙන්ම යාපනයේ නගරයෙන් පදාසන්න ගම්මාන ඈත ගම්මාන තුළ උණුසුම් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ආකාරයක් දක්නට පුළුවන්. ප්‍රචාරණ සඳහා ඡන්ද පෝස්ටර් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ආකාරයක් සංචාරය කරමින් අපට දකින්නට පුළුවන් වුණා. ඒ වගේම ජනතාව සමග අදහස් හුවමාරු කර ගැනීමදී අපට දැනගන්නට ලැබුණේ එළඹෙන මැතිවරණයේදී තම ඡන්දය භාවිත කිරීම සඳහා ඔවුන් තුළ පවතින උනන්දුව. ඒ වගේම නගරය තුලත් නගරයට ආසන්නව පීටි ගම්මාන ඈත ගම්මාන මේ සෑම ස්ථානයකම සාමකාමී වාතාවරණයක් තුළ ඡන්ද ප්‍රචාරණ කටයුතු පවත්වාගෙන යන ආකාරයක් අපට නිරීක්ෂණය කරන්නට ලැබුණා. News First වෙන් අමරශ්‍රී බණ්ඩාර චරිතා මාල් සමග යාපනයේ සිට මධ්‍යම පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම සඳහා වූ ජනහමුවක් අද පස්වරුවේ ගලේවිල ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් දරුවෝ 18ක් ගත්තොත් එක්කෙනෙකුට බලුවා පුළුවන් විශ්වවිද්‍යාලය යන්න, ඉතුරු 17 දෙනා හැම වෙලේම එළියට යනවා. මේ ක්‍රමය අනුව අපට හම්බෙලා තියෙනවා අපේ රටේ ඉන්න දරුවෝ උසස් පෙළ සමත් වෙලා කුලී වැඩ කරලා ජීවත් වෙන දරුවෝ හම්බෙලා තියෙනවා. අපට හම්බෙලා තියෙනවා දියණියන් උසස් පෙළ සමත් වෙලා ඇගලුම් කම්හලක සොච්චම් වැඩක් කරලා සොච්චම් පඩියක් අරගෙන ජීවත් වෙනවා. මේ ක්‍රමය අනුව අපේ රට තමයි ලෝකයේ ආශ්චර්ය වෙලා තියෙන්නේ. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට යන්න බැරි එකම රට බවට අද අපේ රට පත් වෙලා තියෙනවා. අපේ මිලියන 5කටත් වැඩි දරුවෝ
පාසල් යන දරුවෝ මොවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වර්ෂයකට වෙන් කරන්නේ කෝටි 6000යි. අපේ දියණියන්ට කරන අපචාර ඒවා එහෙම ඉතින් අපේ රජයට නම් පේන්නේ නැතුව ඇති. මොකද රජයේ උදවීමනේ ඒව කරන්නේ. එයාලට බේරෙන්නත් ක්‍රම තියෙනවා. ඒ හින්දා එයාලට ඒක පේන්නේ නැහැ. එනකොට අම්මාවරුන්ට කාන්තාවන්ට සෝරියන්ට මේක දරා ගන්න බෑ. අද අපේ රටේ දිනියක් පාරි බහැලා යනකොට ගෙදර එනකන් විශ්වාස නැහැ මොන තත්ත්වයක් උදා වෙලාද කියලා. අපි මේක වෙනසක් කරන්න ඕනේ. අපි මේ අපේ දේශපාලන ඉතිහාසයේ මග වෙනස් කරන්න ඕනේ. අලුත් පිටුවක් පෙළන්න ඕනේ. මේ ඒකට තමයි මේ විකල්ප මාර්ගයක් අපි හදාගෙන තියෙන්නේ. දිස්ත්‍රික් සංවර්ධනයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කැපවීම යන මෙන් මඩකල්පුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාකාරයේදී අද වැඩමුළුවක් පැවැත්ුණා. රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් ඇතුළු විවිධ පාර්ශ්ව මෙම වැඩමුළුවට සහභාගී වුණා. මේ හිදී අදහස් දක්ව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනාගමූර්ති මුරලිතරන් මහතා. නිදහස් මැතිවරණයක් පැවැත්වීමට වාතාවරණය සකස් කර දී තිබෙනවා. ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට මෙන්ම රජයේ විවෘත මනසකින් දෙමළ ජනතාව අතර ඉතා උවමනාවෙන් කටයුතු කරන බව පෙන්වීමට ලැබුණු අවස්ථාවක් හැටියටත් මැතිවරණ වේදිකාව පෙන්නුම් කරනවා. මේ ජයග්‍රහණය කිරීම හෝ පරාජය වීම ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් නිදහස් මැතිවරණයක් පවත්වනවා කියන එක විශේෂ දෙයක් හැටියටයි අපි දකින්නේ. මේ අවස්ථාවේ ජනතාව යහපත් ප්‍රතිචාර දක්වනවා නම් ඇත්තෙන්ම ඔවුන් රජයට ඡන්දය දෙනවා නම් අකණ්ඩව මේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථාවක් උදා වේවි. මේ කිල්නොච්චි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියකදී අදහස් දක්වූ දෙමළ ජාතික සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් මහතා. தமிழருடைய நிலத்தில் அவர்களுக்கு ஒரு ஆட்சி முறை வேண்டும். දෙමළ ජනතාවගේ භූමිය තුළ ඒ අයටම කියලා පාලන ක්‍රමයක් හිමි විය යුතුයි. සිංහල ජනතාවගේ ප්‍රදේශවල ඒ අයටම කියලා පාලන ක්‍රමයක් තිබුණ දෙන්න. ඒක අප පිළිගන්නවා. සිංහල ජනතාව මේ භූමියට අයත්. ඔවුන් තමන්ගේ භූමිය ජීවත් විය යුතුයි. ඔවුන්ගේ භාෂාව, සංස්කෘතිය, භූමිය එසිල් දේවල් අපි පිළිගන්නවා. ඒ වගේම අපේ භූමිය, සංස්කෘතිය, භාෂාව ඔවුන් පිළිගත යුතුයි. ඔබතුමන්ලාත් අපිත් ෆෙඩරල් ක්‍රමයෙන් මේ භූමිය තුළ ජීවත් විය යුතුයි. මේක රට බෙදීම නෙවෙයි. අප රට බෙදිය යුතුයි කියලා කිව්වේ නැහැ. ෆෙඩරල් ක්‍රමයානුව අප මේ භූමිය තුළ ජීවත් වෙන සූදානම්. මහනුවර දෙල්තොට ප්‍රදේශයේදී පුරවැසි පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැලියක් ඊයේ පැවැත්ුණා. අපේ ජනතාව කඳුරට දේශපාලකයන්ට ඡන්දය දීලා රැවටිලා ඉන්නේ. මේ ඉන්න හැමෝම වගේම මාතේට ඇතුළත්. ඒත් අපේ නායකත්වයේ පළවෙනි මැතිවරණ ප්‍රචාරක කටයුත්ත පටන් ගත්තේ අධ්‍යාපනයේද මුල්තැන කියන තේමාව යටතේ. අධ්‍යාපනය ලබා ගත්තොත් විතරයි අපේ සමාජයේ මේ වතුකර නිවාස වලින් එළියට යන්නේ. මත්පැන් වලට ඇබ්බැහි වුණොත් ඒ ඊට බාධාවක්. පුරවැසි පෙරමුණ වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනහමුවක් අද පැවැත්ුණා. ඒ මාතලේ යටවත්ත සෙලගම ප්‍රදේශයේදී මේ පැවැත්ුණේ පුරවැසි පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතලේ යටවත්ත සෙලගම වතු ප්‍රදේශයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා එම ජනතාවගේ ගැටලු සොයා බැලුවා. பேருக்கு மாத்திரம் உங்களை பேர் என்னம்மா?